පෑයෙන් පෑය පුවත් අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මහින්දගේ මුදල් ඇමතිකම බැසිල්ට දෙයි. අද හිටම තෙල් මිල අඩු කරන්න බැරි වෙයිලු. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති මුදල් අමාත්‍ය ධූරය ස්වේච්ඡාවෙන්ම බැසිල් රාජපක්ෂ මහතා වෙත බාර දීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. පවතින ආර්ථික තත්ත්වය අනුව ඉන්ධන මිල අඩු කිරීම අද හෙටම සිදු කිරීමට නොහැකි වුවත් ඉදිරියේදී ඉන්ධන මිල අඩු කිරීමට හැකිවනු ඇතැයිද ඔහු පැවසීය. සෞභාග්‍යා ගම්මාන ව්‍යාපෘති යටතේ ඉදිකෙරෙනු මිනුවන්ගොඩ යාගුඩු මුල්ල රස කැවිලි නිෂ්පාදන ගම්මානයේ විවෘත කිරීම අද පෙරවරුවේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතින් සිදුකෙරුණු අතර එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ රටේ පවතින වාතාවරණය තුළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ සුසංයෝගය විශාල ශක්තියක් වනු ඇති බවයි. සෞභාග්‍යා ගම්මාන ව්‍යාපෘති යටතේ නව ගම්මාන 500ක් ඉදිකෙරෙන අතර එක් ගම්මානයක් සඳහා වෙන්කොට ඇති මුදල රුපියල් මිලියන 10කි. ඒ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන 40ක් ඉදිකිරීමට නියමිතව තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බැසිල් රාජපක්ෂ මහතා හෙට දවසේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. දැනට අපි දන්න විදිහට එතුමාට මුදල් ඇමති ධූරය ලැබෙන්න නියමිතයි. ජනාධිපතිතුමා අගමැතිතුමා සහ බැසිල් රාජපක්ෂ මහතා සාකච්ඡා කරලා මේ තීරණය අරන් තියෙන්නේ කිසිම ඇමතිවරයෙක්ගේ අමාත්‍යංශවල කොටස් බාරගන්නේ නැහැ කියන පදනම මතයි. අගමැතිතුමා ස්වේච්ඡාවෙන් කැමැත්තෙන්ම මුදල් ඇමතිකම බැසිල් රාජපක්ෂ මහතාට බාර දීමට තීරණය කළා. මොකද බැසිල් රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ආරම්භයේ සිටම එතුමාගේ දේශපාලන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න කටයුතු කළ කෙනෙක්. අද මේ රටේ පවතින ප්‍රායෝගික තත්වය මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හොඳටම දන්නවා. එනිසා එතුමාගේ කැමැත්ත අනුව තමයි මුදල් අමාත්‍යංශය බැසිල් රාජපක්ෂ මහතාට පැවරෙන්නේ. 2015 මහින්ද සුලගත් එක්ක මෛත්‍රීපාල සිරිසේනෙක් එකතු වෙලා අපි පැරදුනා. එහෙම වැටුණ අපිව නැවත ගොඩගන්න නව පක්ෂයක් හදලා අලුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේ සහ ඒක ක්‍රියාත්මක කරන්න නායකත්වය දුන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා. එදා මෙදා කාල සීමාව තුළ එතුමාට පැවරුණු වගකීම් ලබා දීපු වගකීම් තුළ එතුමාගේ රාජකාරිය හරියටම ඉටු කළා. ඒ වගකීම් තුළ අනිත් අමාත්‍යංශවල වැඩ කරන්න එතුමාට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙම පුළුවන් තත්ත්වයක් ඉදිරියේදී ඇති වුණොත් ඊට එතුමාට ශක්තිය ධෛර්යය තිබෙන බව අපි විශ්වාස කරනවා. බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව තෙල් මිල අඩු කරන්න යේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ රටේ පවතින ආර්ථික තත්ත්වය සහ වසංගත තත්ත්වය මෙන්ම අනිකුත් කරුණු සලකා බලා නව ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බවයි. එය අදම සිදු කිරීමට නොහැකි වුණත් ඉදිරියේදී ඉන්ධන මිල අඩු කිරීමට හැකිවනු ඇතැයිද ඒ මහතා අවධාරණය කළේය. අපිට විසඳුම් ලබා ගැනීමට ගැටලු කිහිපයක් තිබෙනවා. එකක් තමයි කොරෝනා එන්නත. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ මාසයේ අවසන් වෙන්න කලින් 30ට අඩු පිරිසට එක එන්නතක් හරි ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එන්නත් ලබා දීම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව රට විවෘත කරන්න හැකියාව තිබෙනවා. එන්නත ලබා ගැනීමෙන් පසුව පහසුවෙන් තමන්ගේ ව්‍යාපාර කරගෙන ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ජනතාවට හැකි වෙනවා. පහුගිය කාල සීමාවේ මහ බැංකු හොරකම පාස්කු ප්‍රහාරය වගේම මේ වසංගතයත් එක්ක සංචාරකයෝ ලංකාවට එන්නේ නැහැ. විදේශ රටවල්වල සේවය කරන ශ්‍රමිකයන් බොහෝ දෙනෙකුට රැකියා අහිමි වුණා. ඒ නිසා ඩොලර් හිඟයක් ඇති වෙලා තිබෙනවා. මේ දේවල් වලට පිළියම් යොදන්න ආණ්ඩුවක් විදිහට වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන. ඒ වගේම රටේ ජනතාවට බඩු මිල පිළිබඳ පොහොර ගැටලුව පිළිබඳ විසඳුම් ලබා දෙන්න ඕන. අද ගම්පහ දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් එන්න එන්න වැඩි වෙනවා. එනිසා රසායනික පොහොර භාවිතය අඩු කරලා කොම්පෝස්ට් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න උපදෙස් දීලා තියෙනවා. අද පොළවේ ගැඩවිල් පණුවෙක්වත් නැහැ. ඒ තරම් මැරිච්ච පොළවක තමයි අපි ජීවත් වෙන්නේ. ඉදිරියේදී මේ දේවල් විශාල වශයෙන් බලපාන්නේ අපේ දරුවන්ට. මේ වෙනකොට අනුරාධපුරයේ පොළොන්නරුව ප්‍රදේශවලට සීමා වුණු වකුගඩු රෝගය ගම්පහ ප්‍රදේශයටත් ව්‍යාප්ත වෙලා තියෙනවා. ආණ්ඩුවලට සමහර අවස්ථාවලදී ජනප්‍රිය නොවන තීන්දු ගන්න සිද්ධ වෙනවා.
බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්නේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ එවැනි තීරණ අවශ්‍යතාවය අනුව ගනු ලබන බවයි. යුද්ධකරනකොට මහින්ද මහත්තයා ජනාධිපති ආරක්ෂක ලේකම් විදියට වැඩ කරේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. නමුත් ඒ අවස්ථාවේදී රටේ ආර්ථික ශක්තිය ගොඩනගන්න කටයුතු කළේ ආර්ථික කටයුතු අමාත්‍යවරයා විදියට බැසිල් රාජපක්ෂ මහත්තයා. මේ තුන්දෙනාගේ සුසංයෝගය හරහා ඉතා හොඳ ප්‍රතිඵල ලැබුණා. යුද්ධය කරද්දී ආර්ථිකය කඩාගෙන වැටුණා නම් එදා යුද්ධයේ ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ. මේ තුන්දෙනාම එකතු වෙලා එක අරමුණක් කරා ගමන් කරා. ඒ වෙලාවෙදිත් මාධ්‍ය විසින් මේ විදිහටම ප්‍රශ්න කළා. ඒ ගැටළු හැම දෙයකටම මුහුණ දෙන ගමන් රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න මේ අය කටයුතු කළා. බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය අපට හයියක් කියන එක විතරයි අපි කියන්නේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දන්නවා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ අවශ්‍යතාවය. වැඩ කරගන්න අධිකාරී බලයක් තියෙන කෙනෙක් අවශ්‍ය වෙනවා. ඒක ඉදිරියට සිදු කෙරෙනවා. සංචාරකයන්ගේ පැමිණීම හරහා කොරෝනා වැඩි වෙන බවට එල්ලවන චෝදනා පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරක බුබුළු ක්‍රමය හරහා ක්‍රියාත්මක වූ වැඩපිළිවෙල තුළ සංචාරකයන්ගෙන් කොරෝනා රෝගීන් බෝ වීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි. විපක්ෂයේ විසින් දේශපාලන උමනා ඉටුකර ගැනීම සඳහා මෙවැනි චෝදනා එල්ල කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.